එහෙනම් අදත් අපි වෙනද වගේම ඉක්මනටම අකාලේ වී පොත ගනිමු. අපි අදත් වචන පහක් ලියමු. අද ඉක්මනට අපි වැඩ නේද කරන්න ඕන හොඳේ. අපි ටිකක් අද වෙලාවට අවසන් කරනවා. අපි ඉක්මනට වැඩ පටන් ගන්න. හරි අද අකාලේ වීම දෙන්නේ ඔයාලට අර ගිය සතියේ නයි අපි මොන යාළුවෝ කියන්නේ ඔයාලගේ සති ඉගෙන ගන්නනේ නේද ඒක දැන් බලන්න යන්න එපා ඒකෙන් ලේසි දේ දෙන්නේ හොඳද අමාරු දේ දෙන්නේ නැහැ හරි අදත් වචන දෙකේ ඒවා හරි එහෙනම් අපි ලියමු පළවෙනි එක පරක්කු වුණා පරක්කු වුණා පරක්කු වුණා Parasu una. Na u. Devani kalian putri. Gira ya lua. Gira ya lua. Ya lua. Tunda. Atte udah. අත්ත උඩ වචන දෙකක් විතරම දුරස් කරලා ලියන්න. හොඳයි. හතරවෙනි එක ගස් හේවන පස්වෙනි එක දලු මල් තර් පස්වෙනි එක මොකද්ද? පළවෙනි එක පරක්කු උනා. රයිට්. පළවෙනි එක පරක්කු උනා දෙවෙනි එක ඉරා
තුන්වෙනි එක අත් උඩ හතරවෙනි එක දස්වෙන පස්වෙනි එක දල්මල් හොඳයි නැවත බලන්න මෙන්න මෙහෙම රූලෙන් පහලට ලියන අකුරු රූලෙන් පහලට ලියලාද නේද අකුරු වල නියමිත ප්‍රමාණය තියෙද කියලා බලන්න පුතේ ඒ වගේම අකුරු එකට එක ගෑවිලා නම් වැරදි නේ නිතරම අර වචන දෙකේ වාරේ දුන්නේ ඔය එතකොට කුලනිල්ලේ ප්‍රමාණය දුරක් වෙන්න ඕනේ හොඳයි අපි යන්න අපි පළවෙනි එක ලියමු ඉන්න නේද පරක් දෙවෙනි එක දුන්නේ පුතේ දෙවෙනි ගිරා යාළුවා ගිරා යාළුවා හොඳයි එහෙනම් අපි බලමු නේද? හරි. පළවෙනි එක පරක්ුණා. 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 මේ ඔයාලා පාට පෙන්සලක් අරගෙන හරි වැරදි දාන්න. හරි දාන්නකො වැරදි ඉස්සරහ ලියා ගන්න. හරි? වැරදි ඒවා මකන්න යන්න එපා. හරි වචන ඉස්සරහ ලියා ගන්න. නැත්නම් වැරදි උටැන ලියා ගත්තත් කමක් නැහැ. හරි. පරක්ුණා. පරක්කු මෙහෙම නේද? උණම්. මූර්ධජනායන් දෙනවා මූර්ධජනායන්. ඩයි ගිරා යාළුවා. ගිරා. තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි එක පුතේ දුන්නේ ගස්සෙවලු. අනේ ඔව් සෝරි අට උඩ දුන්නේ හතර තමයි ගස් වෙනවනේ අය ගිරා යාළුවා ආයි මෙන්න මෙතෙන්දි යාළුවා කියනකොට මූර්ධජ ලුයන් වෙනවා නේද ඔව් ගිරා යාළුවා මොන ගිරා යාළුවා පහ අට උඩ අට උඩ උයන් අත් උඩ ගස්සේ වල ගස් නේද සේවන සේවන මෙතෙන්දි මූර්තිද නෑ ඊළඟක අවසානෙක මොකද පුතේ දුන්නේ දාලුමල් එතෙන්දි පුතේ මූර්ධජ ලුයන් නෙමෙයි මූර්ධජ ලුයන් දාලු ලියන පොතේ හොඳේ හොඳයි දාලුමල් මේ වගේ ගෑවිලා තිබුණොත් අපි මකලා එතන හදන්නේ හොඳයි වෙනද වගේම තරු දෙකයි පහෙන් හතරට එක තරුවයි පාට පෑනකින් පාට පෑසලකින් දාගන්න හසාරගේ පහෙන් පහස හසාරගේ පහෙන් පහ ඉස්සුරගේ පහෙන් සෙතුණිගේ පහෙන් පහයි සෙතුණිගේ පහෙන් පහයි සර්තිහංසගේ පහෙන් පහයි අනුගේ පහෙන්
hari tiga enam bulan awal dia tidak terima. Baik, baik. Ilang kau terima. Sir, bagai pahen tu mai. Nabat. Bagai pahen tahai. Oh, yang saya baru. Hasar yang pahen. Sir, cenderung kekem pahen tahai. Oh, hari siang saya baru ah. Kau dah pi apa yang hafal? Oh, kau hendak pergi mana? Nenek. Agak sebenarnya, mudahi. Tapi pahen tu nak kau ding. Pahen tu nak pernah mana kau? Pernah kan? Anak awak tu pernah pahen tu, kalau yang berada di dalam tiri mana tu? Online, tapi ini, tawar ni pernah ni cepat pernah tu. Kamera kita hari, orang pernah ni dek. Hari, ada lalu hari hari, dah sebab ni mood tu naik berada ni, hari hari. Ya. Lalu ada teacher. Oh hari hari. Hondai, enang, ini putih berada di wa, gender di, semua tawa clear tu. Ame, semua tawa clear dek. Itulah yang ini yang ini kita ni dia. Hondai mati wa foto sebab ni tuan. Hai, enang single foto lagi. Ikhmal. Ada api ter single level ada kata keran tu ini putih. Me, hantu. Ebi. Oh, cipta kata, kartun ni we, cipta kata. Nee, kartun ni mana, balan apa ni? Cipta kata tu ye ni. Kondai, me, ini tak kali, mampu kian, nona, ini tak kali, mampu poli panen kita tu ye nawa. Betul tak? Dah, ini kau yang lagi ni banjir ni, mampu evan sudah nak keluar tu ye ni. Itu kau tak, dah me, labur sahdi, panjir ni, kali ni hari ni level. Okay, itu kau ni banjir ni, tu ni, dia nawa weather. Okay, e weather ni, kita main. Ar padan itu tiada, tu sista kali kalau dia ni kat tiada wa, itu pasti mama kan, ni tu mama kata kerana tiada, rakyat nanti kat tiada, ini ke wal, di mana ni ke level itu pasti kerana, hari, itu pasti apa tiada wa, ar padan mana dia ni tinggal tu tu, citra kata, citra kata. Citra kata. Citra kata apa yang mana mana? Wal balat dia mana citra kata? Dekat sini mana? Citra kalimat. Oh, kata awak sama ini habai? Citra dengan kata kerana. Bina kata awak, nih, citra kata, citra kata, kiri orang, citra beli nih bina kata. Puti bapa patre tino. Bapa patre, oh patre mana tino nih dar awak sampai tuh, godak kelawat citra kata tino. Jom nih, ini citra yang kuti ya awak, kata sendiri tino awak nih deh. Ah, hari, asal ada fake nih keran, me. आर खाता अंदर ही आना ठीक है चिपले के मुँह पे ना नहीं कौन मंदे इन्ने कौन मंदे बैठे कराने ये मुँह पे ना नहीं तो नहीं कहाँ रही आशा भी हम तो बालान करूँगा नहीं नहीं चिपक खाता अब बालम दे और आठ बीर चिपक खाता हम तो नहीं ना नहीं तो गोड़ा ये ना अब जरा एक काक बालम नहीं कौन सर Oh, mana macam tenor? Kita kata.
මේකෙ පුතේ රූප රාමු තියෙන්නේ. චිත්ත කතාවේ තියෙන්නේ මොනවද? රූප රාමු. එතකොට මේ බලන්නකෝ මේ පළවෙනි රූප රාමුව. නේ? හරියට අර මේ නේද? ලස්සන කතන්දරයක් එක පීරි. එක එක්කෙනා කියන ඒවා අර වෙන වෙනම තියෙනවනේ. කූඹි යාළුවේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකක්ද අනිත් කූඹි යාළුවා අහන්නේ. එක්කෙනෙක් අහනවා කූඹි යාළුවේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකක්ද? නවත්තාවේ කිච්ච කතාවේ දැන් කිච්චේ බලන්න නේද? කූඹි වැඩ කරනවා. ඔයාලා දන්නවනේ කූඹි කෑම සොයාගෙන යනවනේ නේද? ඒ අතරේ දෙන්නේ කූඹි යාළුවෝ දෙන්නේ එකට එකතු වෙලා කතා කරනවා. ඔයාලා දැකලද සමහර විට ඔය කූඹි රංචුවක් දිහා බලන කූඹි අර එකට එක හම්බුනාට පස්සේ ඒකට පොඩ්ඩක් මේ නතර වෙලා කතා කරලා යන්නේ. නේද? හොඳට බලන්න මේ කූඹි මේ ඉන්න තැනක නේද? ඒ දෙන්න හම්බුනාට පස්සේ චුට්ටක් කතා කරලා යන්නේ. අපිට ඇහෙන්නේ නැති මොනවා කතා කරනවද කියලා. නමුත් සංවාදයක් නේ දෙන්න අතර කතා. දැන් මේත් ඒ වගේ තමයි. එක එක අහනවා කූඹි යාළුවේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අනිත් එක අහනවා ඒ මොකක්ද? ආ බලමු මොකද්ද කියන ප්‍රශ්නේ. ආ ඔන්න කියනවා ඊළඟ රූප රාමුවට දැන් අපි ගියා. ඔන්න දැන් පළවෙනි රූප රාමුවේ ඉවරයි දැන් දෙවෙනි රූප රාමුව. මී මැස්සොයි අපි ගැන තමයි ප්‍රශ්නය. මී මැස්සොයි අපි ගැන තමයි. ඒ කියන්නේ අපි කියන්නේ මෙතන කූඹි. නේද? මී මැස්සොයි කූඹි ගැන තමයි ප්‍රශ්නය. ප්‍රශ්නවලට උත්තර දන්නේ අපේ රජතුමානේ. අපි එයාගෙන් අහමු. කූඹි රජතුමා ඔයාලා දැකලා තියෙනවද කූඹි රංචුවට ඉන්නව පුතේ? ටිකක් ලොකු කූඹි එක්කෙනෙක් නෙවෙයි දෙතුන් දෙනෙක්ම ඉන්නවා නේද? අන්න එයා තමයි රජතුමා. එයා තමයි මේ පාලනය කරන්නේ කූඹි රංචුව. සමහර විට එයා අනිත් අයට වඩා ලොකුයි නේද? හොඳයි බලමු අපි. අපි දැන් ඔන්න මේ දෙන්නේ යනවා ඇති. දැන් කූඹි රජතුමා හම්බ වෙන මේ කූඹි රජතුමා ඔටුන්නකුත් දාගෙන තුන්වෙනි රූප රාමුවේ නේ තුන්වෙනි රූප රාමුවේ පෙන්නනවා. ඒක රජතුමනි මී මැස්සොයි අපි දෙගොල්ලොම කරන්නේ කෑම එක්රැස් කිරීම. ආ මේ මී මැස්සොත් කරන්නේ කෑම එක්රැස් කිරීම. අපි කරන්නේ කෑම එක්රැස් කිරීම. හරිද? මී මැස්සෝ මොනවද එකතු කරන කෑම? මී පැණි. මී පැණි. ආ එතකොට කූඹි එකතු කරනවා ඔය බත් ඇට මේ කෑම. යෝ අපිට වඩා මීමැස්සන්ටයි කැමති. ඇයි ඒ? ආ මිනිස්සු මීමැස්සන්ටනේ කැමති. අපිට වඩා කුඹින්ට වඩා මීමැස්සන්ටලු කැමති මිනිස්සු. හරි නේද මේ කතාව? කූඹින්ට එච්චර කැමති නෑ මිනිස්සු. මොකද ටිකක් කරදර කාර සපෙක් විදිහට තමයි අපි සලකන්නේ නේ. අපේ ගෙදරට ආවට පස්සේ ඒක හරි අපිට අමාරුයි නේද? කූඹි ඉන්නවා නම් අපි එලවල දාමු. මීමැස්සෝ හැබැයි මීමැස්සෝ එහෙම කරන්නේ නෑ. මීමැස්සෝ මේ ගෙදර වත්තේ නේද සමහර අය මීමැස්සෝ මේ වගා කරන. ඒ කියන්නේ මීමැස රංචුවකට ඉන්න නේද ගයක් පවා හදලා තියෙන සමහර ගෙවල් වල. ඒක නිසා කැමති නිසානේ නේ. හරි මී පැණි ලැබෙන නිසාත් වෙන්නේ නැති. හරි එතකොට රජතුමා අහනවා ඒ ප්‍රශ්නෙට උත්තර දන්නේ මීමැසි රැජින. ඇයගෙන් අහන්නේ රජතුමා කියන්නේ. රජතුමාත් දැන් මේකට උත්තරේ දන්නේ. ඒකට උත්තරේ දන්නේ මීමැසි රැජින. හරි ඔන්න දැන් මේ දෙන්න යනවති රැජින ගාවට. අපි බලමු ඊළඟ රූප රාමු රැජින ගාවට යනවද කියලා. ආ මේ විදිහින් මීමැසි රාජධානියක පුතේ රැගිනක් තමයි ඉන්නේ. එයා තමයි අම්මා නේද? ඒ මීමැසි එයා ටිකක් ලොකුයි. අර අනිත් මීමැස්සන්ට වඩා ගොඩක් ලොකුයි. ඔයාල මීමැසි රාජධානිය ඇතුලේ මේ සිද්ධ වෙන දේවල් ගොඩක් මේ පුදුමේ දනවනේ. ඒ කියන්නේ අපිට ලොකු පුදුමයක් ඒක. ඒක ඇතුලේ සේවකයෝ ඉන්නවා, රැගිනක් ඉන්නවා, මේ ප්‍රධානියා, ඊට පස්සේ පිරිමැස්සෝ ඉන්නවා, මල් පැණි එකතු කරන්න වෙනම කට්ටියක් ඉන්නවා නේද? ඒක ආරක්ෂා කරන්න වෙනම කට්ටියක් ඉන්නවා. හරි රාජධානියක්ම තමයි ඒක. මේ හරි පුදුමක් පුදුමක් ඉන්නවා.
ඔයාලා තොරතුරු හොයලා බලන්න බීබීසී රාජධානියක් ගැන ඒ තොරතුරු තියෙනවා පොත්වලම තියෙනවා ඒ බලන්න ඕන හොඳේ අරම දැන් මේ දෙන්න ගිහින් අහන රැගිනියනි කෝබි වීමස්සෝයි දෙගොල්ලොම කරන්නේ කෑම ක්‍රෑෂ් කිරීම කෝබි කරන්නේ කෑම ක්‍රෑෂ් කිරීම මිනිස්සු කරන්නේ කෑම ක්‍රෑෂ් කිරීම ඒ මිනිස්සු අපට වඩා වීමස්සන්ටයි කැමති ඒකට හේතුව පවසන්නේ ඔන්න දැන් රැගින උත්තර දෙන්න වැඩිනේ බල් ඔබ කියු කතාව ඇත්ත රැගින කියන්නේ ඔබ කෑම රැස් කරන්නේ වැසි කාලයට ඔබටම කන්න හරි නේද කූඹි කෑම එක්ස්ට්‍රැස් කරන්නේ කූඹින්ටම කන්න තමයි නේද අපි කෑම රැස් කරන්නේ අපිට කන්න පමණක්ම නෙවෙයි අනිත් අයගේ ප්‍රයෝජනයට ඒක තමයි හේතුව ආ හරියට හරි මීමැස්සෝ කෑම එක්ස්ට්‍රැස් කරන්නේ පුතේ නැත්තංගේම කෑමට විතරක් නෙවෙයි මිනිසුන්ටත් ඒක ප්‍රයෝජනවත් වෙනවනේ ඖෂධයක් විදියට ගන්නවනේ මීපැණි නේ කෑමක් විදියට ගන්නවනේ නේද මිනිසුන්ට ගොඩාක් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා මේ මීපැණි නේ ඒක නිසා තමයි මීමැස්සොන්ට වැඩිපුර කැමති කූඹින්ට වඩා හරි ඔන්න දැන් අපිට තේරුණා නේද ඔන්න අපේ කීප කතාව දැන් මේකෙන් අපිට ගන්න තියෙනවා මොකක්ද පුතේ මේ ආදර්ශයක් නේද තමන්ටම ඔව් අමන නෙවෙයි අපි වැඩ කරන්න ඕන අන් අයගේ ප්‍රයෝජනයට තමයි අපි වැඩ කරන්නේ නේද තමන්ටම විතරක් නෙවෙයි තමන්ටම කන්න විතරක් නෙවෙයි නේද ඒකත් අපිට ලබා ගන්න පුළුවන් ලොකු ආදර්ශයක් මීමැස්සාගේ ගන්න පුළුවන් ආදර්ශයක් මේ කෝටි ගාව ඒක නෑ නේද AI කෑම හොයන්නේ AI ටම මේ කන්න විතරයි හැබැයි මීමැස් වලින් නෙවෙයි අන් අයටත් ප්‍රයෝජනවත් වෙනවා නේ ඒතකොට ඔයාලත් දැන් මේ ඉගෙන ගන්න මේ Tamanටම මේ දේවල් ගොඩනගා ගන්න නෙවෙයි නේද අපි රටටත් සේවයක් කරන්න ඕනේ නේ Tamanට දේවල් ගන්න විතරක් නෙවෙයි අපි රටටත් යම් සේවයක් කළොත් තමයි අනිත් අය Tamanට කැමති වෙන්නේ එහෙම නැත්නම් කැමති වෙන්නේ නැහැ නේද ඒකනේ ඔය දැන් අනිත් අයට සේවයක් කරපු අය ලෝකේ හැමෝම නේද ගොඩක් දෙනා දන්නවා දැන් එක්කෙනෙක් තමයි අපේ බුදුහාමුදුරුවෝ නේද බුදුහාමුදුරුවෝ Tamanට විතරක් නෙවෙයි අනිත් අයට තමයි සේවය කළේ ඒක නිසා අද බුදුහාමුදුරුවන්ට ලෝකෙන් භාගයක් විතර වඳිනවනේ නමස්කාර කරන ගෞරව කරන ඉතින් ඒ වගේ පුද්ගලයෝ ගොඩාක් ඉන්නවා මේ දෙයයි කියලා තවන් මොහෙල බලන්න ඔයාට පුළුවන් ඒ වගේ කෙනෙක් වෙන්න තේරුණාද හොඳයි පිටේ එහෙනම් දැන් මේ චිත්‍ර කතා මම ඔයාලට එවනවා හොඳේ මේක එව්වට පස්සේ ඔයාලා අලව ගන්න තේරුණාද ඒක අලව ගන්න ඊට කලින් මම ප්‍රශ්න දෙක තුනක් දෙන්නම් හොඳයි මේක යටින් අපි ප්‍රශ්න දෙක ලියමු දැන් ඔයාලා අලවන් ඉඳ තියන්න ඕනේ අර ප්‍රශ්න වලට යටින් අලවන්න හොඳේ හොඳයි ඊට කලින් මම ප්‍රශ්න ටිකක් අහන්නම් මේ මේ කාටද මේ ප්‍රශ්නය මතුනේ මේ ප්‍රශ්නයක් ආවේ කාටද ඒ අයට මුලින්ම ගියේ කවුරු හම්බ වෙන්නද මේ ප්‍රශ්නෙට පිළිතුර හොයාගෙන කූඹි රජු ගාවට කූඹි රජු ගාවට උත්තරයක් ගන්න පුළුවන් උනේ කාගෙන්ද? මීමැසි රජින ගාවට. හරි. මීමැසි රජින ගාවට තමයි. මීමැසි රජින ගාවට. හරි. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ ලියාගන්න. සර් අලවන් ඉඳ තියන්න ඕනද? පාපුතේ ඉඳ තියන්න එපා.
කුඹි යාළුවන්ට තිබූ ප්‍රශ්නය කුමක්ද? උත්තර ලියන්න දැම්මම මිනිස්සු මීමැස්සන්ට කැමති ඇයි? මීමැසි රැජින ළඟට යන්න කිව්වේ කවුද? කුඹි යාළුවන්ට තිබු ප්‍රශ්නය කුමක්ද? හොඳයි, උත්තර ලියන්න බලන්න. ප්‍රශ්න ටික තුන ලියාගත්තට පස්සේ මම මේ අරක පෙන්නන්නම් ටිකක් නැවතුනේ. අර මුලින්ම ප්‍රශ්න ටික ලියා ගන්න. උත්තර ලියන්න පිට තියන්න වෙනවා හොඳේ. සාමාන්‍ය රෝල් තුනක් විතර තියන්න ඉඩ. රෝල් තුනක් විතර. ප්‍රශ්න වලට උත්තර දෙනකොට රතු පාට ඉල්ලන්න පුළුවන් රතු පාට පැන්සලෙන් පායිපා
පාට පැන්සල් අපි පාවිච්චි කරන්නේ අකුරු ලියන්න හොඳේ ඔය තරු දාන්න දැන් මෙන්න මේ වගේ වැඩක් කොහොමනම් කරන්න පුළුවන් දැන් මේ අංක 1 ලියලා ඔව් ඒක වටේට නේද එහෙම කරන්න පුළුවන් නමුත් අපි ලියන්නේ ඔය පැන්සලෙම තමයි ලියන්න ඕන දැන් මේවට තරුවක් දාන්න එතකොට පාට පැන්සල ගත්තට කමක් නැහැ හරි මම පෙන්නන්නම් එහෙනම් ඔව් ආ මේ දෙකේ තියෙනවානේ ආ පළවෙනි ප්‍රශ්නේ අපි උත්තරේ බලමු මේක තියෙනවද කියලා මේ පළවෙනි ප්‍රශ්නේ තියෙන මොකක්ද ප්‍රශ්නේ කියලා අහන්නේ ආ මී මැස්සොයි ආ මෙතන නෑ මෙන්න මේක ප්‍රශ්නේ තියෙන්නේ මේ තියෙන්නේ මිනිස්සු කුලියලි වෙරයි කැමති ඇයි නේද ඒක තමයි ප්‍රශ්නේ මිනිස්සු මීමැස්සන්ට වඩා නේද කුඹින්ට වඩා මීමැස්සන්ට කැමති ඇයි ඒක තමයි ප්‍රශ්නේ නේ දෙවැනි එකට උත්තරේ බලමු අපි ඔව් මේක මේ මීමැසි රජින ගාවට යන්න කියලා කිව්වේ කවුද කියලා අහන්න නේ මීමැසි රජිනා ළඟට යන්න කිව්වේ කවුද කවුද කිව්වේ කූඹි රජතුමා කිව්වේ නේද එහෙනම් ඒකට පිළිතුර මොකද පුතේ කූඹි රජතුමා දෙවැනි එකට පිළිතුර නේ තුන්වැනි එක බලමු ආ තුන්වැනි එකට පිළිතුර මෙන්න මෙතන තියෙනවා ආ මිනිස්සු මීමැස්සන්ට කැමති ඇයි මිනිස්සු මීමැස්සන්ට කැමති ඇයි හේතුව තමයි මීමැස්සන් මී පැණිල් ලබා දීම නිසා ඔව් මීමැස්සන් අන් අයගේ ප්‍රයෝජනයටත් මී පැණි ලබා දීම නේද නැත්නම් මීමැස්සන් මී පැණි ලබා දීම එහෙම ලියුවත් හරි ඔයාලා ලියන මීමැස්සන් මිනිසුන්ට ඖෂධ ලබා දෙන නිසා මීමැස්සන් මිනිසුන්ට ඖෂධ ලබා දෙන නිසා නැත්නම් මීමැස්සන් මිනිසුන්ට ප්‍රයෝජනවත් නිසා එහෙම හිතලා උත්තරයක් ලියන්න ඕනේ. හරි මේ දැන් සිංහල මෙතනින් අපි ඉවර කරනවා. අපි මිනිත්තු 3කින් පරිසරයේ පාඩම නෙවෙයි ගණිතයේ පාඩමත් එක්ක එන්නුනේ. පරිසරයේ ගණිතය. සර් කොස්මෙටික් ලියා ගන්න බැරි වුණා. ආ බැරි වුණා. අගලියා ගන්න විනාඩිය තියෙන්නේ මම මේක ස්ක්‍රීන්ෂොට් එක ගහලා හරි සර් හොඳයි නැත්නම් මම මේක එව්වට පස්සේ ඔයාලට උත්තර ලියන්නත් පුළුවන්